වයස අවුරුදු 8ක දන්වේ මේ වගේ පිරිපුන් ග්‍රන්ථයක් ලියපු ප්‍රථම අවස්ථාව හැටියට තමයි අපි මේ දයි දකින්නේ. ඒ වගේම ලෝකේ අවුරුදු 8ේදී වචන 13000 ඉක්ම වූ පොතක් ලියු ප්‍රථම අවස්ථාව මේයි අපි අනුමාන කරනවා. ඒ පිළිබඳ අපි කරුණු විස්තර සොයා බලනවා. දෙව්සෙත් පොත ලියලා අවසානයේදී දෙව්සෙත් කියපු ප්‍රකාශය තමයි පොත තව ලියන්න තිබුණා නම් හොඳයි. මේ පොතේ කරුණු වටහා ගැනීම ඉතාමත්ම පහසුයි. ඒත් එක්කම දෙව්සෙත් විග්‍රහ කරනවා සොඳුරු බඳුරු දුම්රිය මාර්ගය. ලංකාවේ සුන්දරතම දුම්රිය මාර්ගය බඳුරු දුම්රිය මාර්ගයයි. අපි හැම කෙනෙක්ම අවිවාදයෙන්ම පිළිගන්නවා ලංකාවේ සොඳුරුම දුම්රිය මාර්ගය බඳුරු දුම්රිය මාර්ගයයි. මේ විදිහට කොළඹ ඉඳලා දෙව්සෙත් මේ ගමන ආරම්භ කරනවා. මේ ගමන ආරම්භ කරලා ප්‍රධාන නගර දෙව්සෙත් ඉතාමත්ම ලස්සනට මේ පොතේ විස්තර කරනවා. ගම්පහ ප්‍රසිද්ධ ජනාකීර්ණ නගරයේ ගම්පහර නොදොරින් හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ පිහිටා ඇත. ගම්පහ මල්වත්ත ලෙස හඳුන්වන්නේ මෙම ස්ථානයයි. 1876 ඉංග්‍රීසි ජාතකයෙන් විසින් පළමු රබර් පැලය මෙහිදී රෝපණය කරන ලදී. මම ඔබට කියන්න උත්සාහ කරන්නේ මේ පොත නිකම්ම පොතක් නෙමේ, ඉතිහාස ග්‍රන්ථයක්. ලංකාවේ ඉතිහාසය මේ පොතේ සනිටුහන් වෙනවා. එමනම් මේ පොත ගැන පුංචි විග්‍රහයක මම නියැලුණේ දෙව්සෙත් සහ දෙව්සෙත්ගේ පවුලේ අය. මම හිතන්නේ දෙව්සෙත්ගේ තාත්තා පුදුමාකාර ශක්තියක් වුණා දෙව්සෙත්ට මේ පොත ලියනකොට. දෙව්සෙත්ගේ තාත්තා තමයි දෙව්සෙත් ළඟ හිටියේ. දෙමව්පියන් සාර්ථක, එහෙම නැත්නම් යහපත් දෙමව්පියෝ ඉන්න දරුවන්ගේ ජීවිතත් සාර්ථකයි. එමනම් මාදර දෙව්සෙත් පුතේ, ඔබගේ යහපත් දෙමව්පියන්ගේ ලැබූ පන්නරය තුළ අපි ඔබව සමාජයට වැඩදායි යහපත් පිරිපුන් දරුවෙක් බවට පත් කරන්නට උත්සාහ කරනවා. ඔබට අපි හැම කෙනෙක්ම සුබපතනවා. ඒ වගේම ඔබගේ අනාගතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියා අපි දෙවියන් වහන්සේ ඉදිරියේ පුංචි පුතේ ඔබ වෙනුවෙන් ව්‍යාඥා කරනවා. මේ දරුවාට අපගේ සුභාශිංසනය අපි පුද කරනවා. අපගේ පාසලේ 4 ශ්‍රේණියේ ඉගෙන ගන්න බුද්ධිමත් හැකියා දක්ෂතාවයෙන් හෙබි දරුවෙක් හැටියට අපට මේ දරුවාව හඳුන්වන්න පුළුවන්. මේ පොත එළිදැක්වීමේදී අපි දකිනවා මේ දරුවාගේ සහජ හැකියා දක්ෂතාවයන්. අපි සුභාශිංසනය කරනවා අනාගතයේදී ප්‍රසිද්ධ ලේඛකයෙක් තත්ත්වයට පත්වෙලා පාසලටත් පවුලටත් සමාජයටත් කීර්තිමත් තරුණයෙක් වීමේ හැකියාව. මා හිතනවා අද ලෝකේ සියලුම ගැටුම් පවතින්නේ මේ ආගමික ලේබල් එක මුල් කරගෙන කියලා. එක්තරා ලේබල් එකක් ගහගෙන මේ ලේබල් එක හඳුන්වා දෙන්න, ඒ පිරිස වැඩි කරගන්න තමයි මේ ලෝකේ තියෙන මේ අතීතයේ ඉඳලා වර්තමානයේ දක්වා තියෙන මේ මහා ගැටුම් මිනිස් ඝාතන සිද්ධ වෙන්නේ කියලා. අපේ හාමුදුරුවෝ සඳහන් කළ විදිහට වෙනත් වෙනත් මේ ප්‍රශ්න ගැන ගැඹුරින් කල්පනා කරලා බලලා මේ ගැන निराකරණය කරලා සාකච්ඡා කරලා විසඳුමක් අරගෙන එහෙම ප්‍රශ්නයකට නෙවෙයි. ඒ නිසා මේ ලේබල් එක තමයි විශාල ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ
ලෝකේ පුරා. පසුගිය කාලේ මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් තැපැල් මාර්ගික පාඨමාලාවක් කරගෙන ගියා මේ ලංකාවේ. මේ පාඨමාලාව හදාරපු කෙනෙක් මාස 6ක් තුල ඉවර කරන්නට ඕන. මට ලියමනක් එවලා තිබුණා. මම කැමතියි ඔබ වහන්සේ හම්බ වෙන්න මට වෙලාවක් දෙන්න කියලා. ඒ අනුව අපි දෙන්න හම්බ වුණා. හම්බෙලා ඊට පස්සේ බැඳීමක් හරි මෙහෙ වුණෙත් නැහැ. ඇවිල්ලා වාඩි වෙලා මට කිව්වා මම මේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඒ තැපැල් මාර්ගික පාඨමාලාව හැදෑරුවා. ඒ අවශ්‍ය පොත්පත්ත් කියෙව්වා. මම බෞද්ධෙක් නෙවෙයි. මගේ ආගම මුස්ලිම් ආගම. මම කැමති බුදුදහම වැළඳ ගන්න. ඒක කොහොමද කරන්න කියලා. මගෙන් ඇහුවා මම බෞද්ධෙක් වෙන්නේ කොහොමද කියලා. මම ටිකක් වෙලා කල්පනා කරලා කිව්වා ඔබ ඔය ලේබල් එක වෙනස් කරන්න ගියොත් අනිවාර්යයෙන්ම ඔබට ජීවිතුන් අතර ඉන්න හම්බ වෙන්නේ නැහැ. මම මේ එක උදාහරණයක් කිව්වේ මේ ආගමික වශයෙන් තියෙන ප්‍රශ්නේ මිස් කමලසිරි හාමුදුරුව මේ රටේ විතරක් නෙවෙයි. මේක මුළු ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රශ්නවලට උත්තර හොයන මා හුඟක් අය මා හිතනවා මේ අපේ උසස් අධ්‍යාපන ආයතනවල ඉතාම කෙටියෙන් උසස් අධ්‍යාපන ආයතනවල මේ දේශපාලනීකරණය වීම අපි ගැඹුරින් කල්පනා කරලා බලලා මේක නතර කරන්න යම්කිසි වැඩපිළිවෙලක් නොකළොත් අර 50 ගණන් වල 60 ගණන් මුල 60 ගණන් මුල හරිය 60 දශකේ මුල හරියේ හිටපු උගත්තු දාර්ශනිකයෝ හිතන්න පුළුවන් අය බිහිවීමක් දැන් සිද්ධ වෙන්නේ නැද්දෝ කියලා. මොකද හාමුදුරුවෝත් විශාල වශයෙන් පුංචි කාලේ මහාන වෙලා පන්සල් වලට ඇවිල්ලා මේ මහාන කළා ඊළඟට පිරිවෙන් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලයට ආවම ගිහි අය වෙන්න පුළුවන් යම් විවිධ ක්‍රමවලින් යම් යම් දේශපාලන සංවිධාන වලට මේ අය සම්බන්ධ කරගෙන වෙනත් ගමනක් අරගෙන යනවා. ඒ නිසා ඉතාම හොඳින් මේ පුස්තකාල පාවිච්චි කරලා මේ වෙනත් ওই ලැබ් වගේ දේවල් ප්‍රයෝජනෙට අරගෙන මහා උගත්තු බිහි වෙලා දාර්ශනිකයෝ බිහිවීම කාලීන අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. මේ දේශපාලනීකරණයෙන් අපේ මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඇතුළු උසස් අධ්‍යාපන ඇතුළේ බේරගත්තේ නැත්නම් කමලසිරි හාමුදුරුව මීටත් වඩා අන්ත අසරණ තත්වයකට අපේ මේ රටේ අනාගතයේ පත් වෙන්නට පුළුවන් කියන බව මතක් කරමින් මටත් මේ කෙටි අදහස් පැවසීමකට අවස්ථාව ලබා දීම ගැන පුණ්‍යානුමෝදනා කරමින් මා නතර වෙනවා. මේ කෘතියේ නම ඉඳලම ගැටළු සහගතයි කියලා මම දන්නවා. ඒත් මම වෙන තැනකින් තමයි මේ කාරණේ පැහැදිලි කරන්නට පටන් ගන්න. එක්තරා අවස්ථාවක මම දඹදිව වන්දනාවකේදී සිටින කාලේ ඉන්දියාවේ පැරණි ශ්‍රාවස්තියේ ජේතුනාරාම නටබුන් තියෙන ස්ථානයේ සිට පැරණි ශ්‍රාවස්ති නගරේ පැත්තට ඇවිදගෙන ගියා. අසරණ නෙළ අවසන් වෙච්ච කාලේ මේ ළමයි ටිකක් මේ කුඹුරියායේ ක්‍රිකට් සෙල්ලම් කරනවා. ගොපලු ස්ත්‍රියක් කාන්තාවක් එළුව ටිකක් දක්වනවා මෙතන. ඉතින් මෙතනින් එළුවට යනකොට විකට් කණු ටික ගැලවිලා ඇලවෙලා ළමයි ලොකු විරෝධයක් පළ කරා මෙතනින් එළුව ටික දක්වන එකට. එම් බැන ගන්න පටන් ගත්තා. මට හොඳට අහගෙන ඉන්න මොනවද කියලා මේ බැනගන්නේ. ඇත්තටම අවධානයක් තිබුණේ මට අර යන්තම් තේරෙන හින්දේ මට තේරෙන මොකද්ද කියන්නේ කියලා. ඒ හින්දා මගේ අවධානය ටිකක් වැඩි වුණා. අර ප්‍රිලමයි ටිකක් බයිනවා මෙහෙම. ඌරු මස් කාපන්. ගෑනු එක්කන බයිනවා හරක් මස් කාපල්ල කියලා. දැන් අපට තේරෙනවද මේ ගැටුම මොකද්ද කියලා. දැන් යන ගමන් මම දැන් මේ ගැටුම කොහොම මොනව වෙනවද දන්නේ නැහැ. මොහොත් ඉතින් ටිකක් එහා පැත්තට ගියා වැඩිපුර මැදි ඉඳත් හොඳ නැහැ නේ ආගත්තකේ. මම දැන් කල්පනා කරන දේ පැරණි ශ්‍රාවස්ති නගරයේ ඇතුලෙන් ඇවිදින ගමන් මම කල්පනා කරනවා මේ පිලෝතිකල ජානුස්සෝනිලා හිටපු නගරය මේ සත්‍යකල වාද විවාද කරපු තැන මේ මිලුඳු නාගසේනලා සංවාද කරපු භූමිය එතනමයි හරියට ඒක අපේ සූත්‍ර පිටකේ කියන විදිහට මේ ශ්‍රාවස්තියේ දොරටුවේනේ දැන් එතනම මේ රණ්ඩුව ඇති වෙනවා දැන් ප්‍රශ්නේ මොකද්ද මෙතන තියෙන සමාජයක් පිරිහුණාට පස්සේ ඒක ඇතුලේ බුද්ධිමතුන් හීන වුණාට පස්සේ මහා සාන්තුවරු නැති වෙනකොට මහා දාර්ශනිකයෝ ඉවර වෙනකොට ඒක ඇතුලේ අර ග්‍රාම්‍ය සංස්කෘතිය මතුවෙනවා මුස්ලිම් ආගමය තුළ තියෙන යම්කිසි ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා හින්දු දහම් තුළ ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා හැබැයි ඒක උත්තරීතරයි සමාජය තුළ
ඒක දැන් පාවිච්චිය ඒක තමයි අවලාදයට ලක් කරන්නේ. ඒක තමයි මේ ක්‍රිකට් කණු විකට් කණු තුන බිඳ වැටීම පිළිබඳ තියෙන විරෝධයට ප්‍රතිචාරය. ගැටලුවක් නෑ ඒ වගේ සංවාද ඇති වුණාට, කිසිම ගැටලුවක් නෑ වගේ සංවාද ඇති වුණාට මෙන්න මේකයි ප්‍රශ්නේ. ඒවා ඒ ආගම් වලට අදාළ නම් ඒ ආගම තුල එහෙම එකක් තියෙනවද කියලා විවේචනය කරලා කමන්නේ. දැන් උදාහරණයක් හැටියට මෑත භාගයේ මම නම් දකින්නේ හරි අපූර්ව සිද්ධියක්. මට සමහර වෙලාවකට හිනත් යනවා. අපි උසාවි ගියානේ මේ බුදුහාමුදුරුවෝ නිදහස් කරගන්න මිනිමස් කෑමේ චෝදනාවෙන්. ඒක හිනාවෙන්ට සහ අඬන්න කාරණයක්. බුදුරජාණන් වහන්සේ මිනිමස් කෑමේ චෝදනාවෙන් නිදහස් කරවා ගැනීම සඳහා උසාවියෙන් තීන්දුවක් දුන්නා. ඒක වැරදි කියලා අවුරුදු 2500කට පස්සේ සර්වඥන් වහන්සේ පිළිබඳව ඇස් බැඳගත්තු කාන්තාවගේ තරාදී මැනලා මෙන්න මේ හේතුව මත තමයි මේ මෙසායා කෘතිය බිහි වෙන්නේ. අද වෙනකොට ලෝකේ පාලනය කරන්නේ මේ මෙසායා සංස්කෘතිය. සරල ප්‍රශ්නයක්, මේ ප්‍රශ්නෙට ආගම් වලට උත්තර දෙන්න තියෙනවද කියන බලන්න. ප්‍රායෝගික ප්‍රශ්නයක්. ගබ්සාව සම්බන්ධයෙන් ආගම් වලට උත්තරයක් දෙන්න පුළුවන්ද? ආගමික උත්තරයක් තියෙනවද මේකට? හොඳට කල්පනා කරලා බලන්න. බාලවයස්කාර දැරියක් නම් ගබ්සා මේ කැබිනි වෙලා ඉන්නේ. මේ ගර්භිණී භාවයට හේතුනේ පවුලේ සමීප ඥාතියෙක් නම් මේ වගේ වෙලාවක ගන්න ඕන ක්‍රියාමාර්ගය මොකක්ද? ඒකට උත්තර දුන්නොත් ඕනම ආගමක් ඒ ආගම ඉවරයි. ඔය ප්‍රශ්නේ සම්බන්ධයෙන් ආගමක් උත්තර දෙන්න ගියොත් මම නම් කියන්නේ ආගම ඉවරයි කියලා. බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා සමහර කාරණා තියෙනවා කියලා තපණීයයි කියලා. ඒකෙන් පේනවා ආගමික නොවන සිවිල් සමාජයක් තියෙන්න ඕන. ඒවට සිවිල් උත්තර ඕන. ඒවා සදාකාලික උත්තරත් නෙමෙයි එදාට හොයාගන්න උත්තර. ඒ නිසා හැම කාරණයකටම හැම දෙයකටම ආගම ඇඟිලි ගහන්න ඕනේ නැහැ. මේ කරුණු ටික මතු කරමින් ඒ ප්‍රශ්න කිරීම ටිකත් එක්ක මේ පොත මම කියලා තියෙනවා. මම කියන්නේ මේක අංග සම්පූර්ණයි කියලා. මම කියන්නේ මේකේ අඩුපාඩු නැහැ කියලා. හැබැයි මේක සංවාදයකට ලක් විය යුතුයි. මම සතුටු වෙනවා අපේ මාධ්‍ය ආයතන කීපයක් පිළිබඳව. මොකද හේතුව පොත ගැන ආරංචි වෙච්ච ගමන්ම ඒකට ලොකු ඉඩක් දුන්නා, ලොකු සංවාද ගොඩකට පාර කැපුවා. ඒ නිසා මම ඒ ආරාධනාව කරමින් මේක සංවාදයකට සමාජය ගේන්න කියන ආරාධනාව කරමින් මගේ කතාව අවසන් කරනවා.